සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සජිත් දිනවමු. අගමැති කියයි. සංවර්ධිත රටකට සජිත්ගේ ගමන. මේ රට ජාත්‍යන්තර තලයේ සංවර්ධිතම ශක්තිමත් මාතෘභූමියක් අපි නිර්මාණය කරනවාමයි කියන එක මම ඔබලාට පොරොන්දු වෙනවා. ජනපති සටනට ආ හමුදාපති. හෙටින් පසු යලිත් වැසි. චමරිගෙන් විශිෂ්ට හයේ පහරක් සමග ශතකයක්. ජනාධිපති මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමා අද පෙරවරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහන් කිහිපයකට එක් වුණා. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන් යටතේ ආගමික පුනර්ජීවනයේ අරමුණු කරගනිමින් විහෙරගල කනිච්චාගල ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ ඉදිකළ නව දහම්පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 28ක් සමරු ඵලකයේ නිරාවරණය කරමින් ජනාධිපතිතුමා එය සිසු අයිතියට පත් කළා. අනතුරුව ජනාධිපතිතුමා රුපියල් ලක්ෂ 35ක වියදමින් නිම කෙරුණු ගල්ලෙලිය ශ්‍රී සද්ද බාලෝක විහාරස්ථානයේ සංඝාවාසය සංඝසතුකොට පූජා කිරීමේ අවස්ථාවට එක් වුණා. මෙම සංඝාවාසයේ ඉදිකර ඇත්තේ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේයි. ඒ නිමිත්තෙන් විහාරස්ථානයේ පැවති දානමය පුණ්‍ය කර්මයටද සහභාගී වූ ජනාධිපතිතුමා සංඝරත්නයේ විශේෂී දානය පිළිගැන්වීමටද කටයුතු කළා. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ විහෙරගල මහසෙන් රජමහා විහාරස්ථානයේ නව සංඝාවාස ගොඩනැගිල්ලද සංඝසතුකොට පූජා කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම සංගාවාසිය ඉදිකිරීම සඳහා වැයකොට ඇති මුදල රුපියල් ලක්ෂ 35ක් විහාරස්ථානීය වෙත පැමිණි ජනාධිපතිතුමා දහම් පාසල් දරුදරියන් මහත් සෙනෙහසෙන් පිළිගත්තා. සංගාවාසිය සංගසතු කිරීමෙන් අනතුරුව දිස්ත්‍රික්කයේ පාසල සඳහා පුස්තකාල පොත් කට්ටලි ලබා දීම අඩු ආදායම් ලාභීන්ට නිවාස හිමිකම් ප්‍රදානය කිරීම ඇතුළු සුබසාතර වැඩසටහන් රැසක්ද සංකේතාත්මකව ජනාධිපතිතුමා අතින් පිරිනැමුණා. රට ලැබූ නිදහස ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා දිනවීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිවිල් සංවිධාන නියෝජිතයන් අරලියගහ මන්දිරයේදී හමු අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රමුඛ දේශපාලනඥයින් රැසක් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් අග්‍රාමාත්‍යවරයා අද හමු වුණා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පෙරමුණෙන් ඉදිරිපත් කර තිබූ ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල ස්වාමීන් වහන්සේද අමාත්‍ය රවුෆ් හකි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තු ඡන්දෙත් ජයග්‍රහණය කරන්න, බහුතරයක් ලබා ගන්න, සුළුතරයක් හැටියට කරන්න බැරි වුණේ වැඩ කටයුතු බහුතරයක් හැටියට ආණ්ඩුවේ කරන්න. මේ නිදහස ආරක්ෂා කර අපිට කොච්චර බැන්නත් ඕනේ තරම් අපි අඩුපාඩු තිබුණත් මතක තියාගෙන නිදහස තියෙන එක පෙන්වන්න. අපිට දොස් කියන්න නිදහස. ඒක තමන්ගේ නිදහස. අපි ඒක අරගෙන නැහැ. ඒක ජනතාවේ නිදහසට පිළිගන්න. මේ රටේ සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට අපි පිළිගන්න. ඉතින් මේවා අපි ආරක්ෂා කරනද නැද්ද? මොකද්ද විකල්පය? ආපහු සුදු වෑන් ගේන්නද? අන්ත ජාතිවාදී ආගම්වාදයට යන්නද? තමන්ගේ අදහස හැර වෙන එකෙන්ට අදහස් ප්‍රකාශ අවස්ථා නොදෙනවද? පිළිතීම ඇති වෙනවද? ඒ නිසා විශේෂයෙන්ම ඒක ආරක්ෂා කරන්න මේ අවස්ථාවේදී සිවිල් සමාජය ඔබ සියලු දෙනාට මම කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේ සැරේ අපේ අපේක්ෂකයව ජයග්‍රහණය කරන්න අපි ක්‍රියා කරමු කියලා. අන්න ඒකයි අපි ගන්න තියෙන පළවෙනි පියවර. මේක අපේක්ෂකගේ ජයග්‍රහණටත් මේ අපි එන පෙරමුණේ ජයග්‍රහණ හැටියට හිතන්ට එපා. මේක තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කළා ඒ වැඩ කොටස අවසන් කරන්නට යන ඒ සටනේ පළවෙනි පියවර හැටියට අපි ක්‍රියා කරමු කියලා මම ප්‍රකාශ කරනවා.
ජාත්‍යන්තර තලයේ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාවපත් කිරීමට කැපවී කටයුතු කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එල්පිටිය ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. एलपीटी एक्साइज जातिक पक्ष संविधायक अमात्य गायंत करुणा तिलक महतागे प्रधानत्वेन आसन बलमंडल रेस्वेम पवैत्वुना एलपीटी प्रादेशिक सभा मैतिवरनेट तरंग किरण अपेक्षके नेतृत्व विशाल पिरिसाक मेम अवस्थावट एक्वसिटिया कोलंबो उद्घोषण एक निरतवीसीडी ना आबादित रानवीरवान पिरिसाक मेम स्थाने दी साजित प्रेमदास महता समग्र साक्षात्कार वक निरतवी में द विशेषत्व आ अमाति वरुण वन वाजिरा बेवार्दन पी हैरिसन राजित सेनारत्न एमतिनी अनुमा गमगे पार्लिमेंट मंत्री वरुण वन महाचार्य आशु मारसिंह हिरुनिका प्रेमचंद्र यान महात्मा महात्मी नेतृत्व विशाल पिरिसाक बेमावस्थावट एक्वसिटिया अट लोक विश्वासक्ति बेनवा मेरटे जनता रटतुल करंडट पुलवां सामकामी प्रजातंत्रवादी दवंतम देशपालन पेरलिय एलमेन जनाधिपति वरनेदी क्रियात्मक करला सजित प्रेमदासट सुविशेषी जायग्रहणयक् लबा देनवाय कियन एक मट विश्वासाय कियन एक मे अवस्थावेदी मम कियन्नट कैमति समहरेक माव वेरदि विदियट अर्थकथनय करनवा मे जनतावट हेम वेलायम बेदनवाय किय जनतावट बेदनवाय कियन एक होंद देयक ऐ रट पुरुदु वेला तियेन्ने जनतावट बेदनक नेवे पौलट बेदा गन्ने मम मट बेदा गन्ने ने मम हम्मन्तोट वरायिन दुसिंगनन कोमिस गहुवे ने मत्तल गुवन्तोट पोलिन लबुनु संतोषं मम बेदा गत्ते ने सूर्य रव क्रीडांगने अस्तमेंतु करपु मुदलट वेडिय පස්ගුණයකින් හයගුණයකින් වැඩි මුදලකට හදලා ඒකේ පංගු මම් බෙදාගත්තේ නැහැ. දැන් ඒගොල්ලන්ට අදහන්නත් බෑ. නිල නිවස පාවිච්චි කරන්නෙත් නැහැ. ඇමති දීමනාව ගන්නෙත් නැහැ. ඇමතිවරයාගේ ගමන් බිමන් වලට රජේ වාහනය ගන්නෙත් නැහැ. ඒ පිළිබඳව තියෙන පුදුම ඊර්ෂ්‍යාවට හේතුව ඒ අත්තු බලයේ සිටින කාලේ එහෙම කරේ නැහැ. මිත්‍රවරුනි දැක්ක දැක්ක තන මන්දිර. අනේ අම්මේ නුවරළිය ගියාමත් මන්දිර. නුවරට ගියාමත් මන්දිර. අර පහුගියේ කාලේ මරු මන්දිරයක් හදලා තිනෝ යාපනේ. මට ආරංචි. පිහිනුන් තටාකයක් හදලා තිනෝල හරියට අර මූදේ සම මට්ටම. හැමදාම තමුන්නාන්සලා සල්ලි ගෙවනවා. ඔය මන්දිර නඩත්තු කරන්න. ඊට වැඩිය හොඳයි තමුන්නාන්සලාගේ බදු මුදල් පාවිච්චි කරොත් මේ රටේ තරුණ පරපුරට තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවයේ වර්ධනය කරන ජාත්‍යන්තර පරිගණක පුහුණු මධ්‍යස්ථාන බවට පත් කරොත් මම මේ රටේ තරුණ පරපුර නව යුගයක් කරා ගෙන යන තරුණ පරපුරේ මාලිගා ටික මම නිර්මාණය කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. ඇත්ත වශයෙන්ම ගෞරව කරන්නට ඕන රට දැය බේරගත් රණවිරුවන්. ඒ රණවිරු ප්‍රජාවගෙන් කිහිප දෙනෙක් මම මේ වේදිකාව තුල හමු වුණා. ඔබලා දන්නවද පහුගිය කාලේ මේ රටේ රණවිරුවන් වෙනුවෙන් ඉපලෝගම හදපු රණවිරු ගම්මාන රට දැය බේරගත්තු රණවිරුවන්ගෙන් ඉදමටයි නිවසටයි ලක්ෂ 8 ගානේ මුදල් එකතු කරනවා. අපි කොහොමද කරන්නේ? ත්‍රිවිධ හමුදාව පොලිසිය වෙනුවෙන් ඉදමක් ඉල්ලීමක් කරොත් සජිත් ප්‍රේමදාස ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. අපි රණවිරු පවුල් වලට ගෙයක් හදාගන්න ලක්ෂ 12ක ආධාරයක් දෙන වෙන මොනවත් නිසා නෙවෙයි. කෙලෙහි ගුණ දැක්වීම මම ඔය තනතුරු වල läගගෙන ඉන්නේ නැහැ. එහෙම සින්නක් කරොක්කෙන් රටේ අයිතිය ලියන මිනිස්සෙක් නෙමෙයි මම. මම එන්න ඕන කාලෙත් මම දැනගත්තා. යන්න ඕන කාලෙත් මම දන්නවා. මේ රට ජාත්‍යන්තර තලයේ සංවර්ධිතම ශක්තිමත් මාතෘභූමියක් අපි නිර්මාණය කරනවාමයි කියන එක මම ඔබලාට පොරොන්දු වෙනවා. පක්ෂපාත ભેදෙන් තොරව මේ රටේ මිනිස්සු බලාගෙන හිටපු අපේක්ෂකයා අපි දැන් ඉදිරිපත් කරලා තිබෙනවා. ඕට්ටුවේ සීනියක් තිබුණා. සජිත් ප්‍රේමදාසට මේක ලැබෙන එකක් නැහැ කියන හැඟීමෙන් වුන් හිටියා. දැන් දන්නවා ආයේ මේ අපේක්ෂකයාට ගහන්න අපේක්ෂකෙක් මේ ලයිස්තු වල නැති බව. දෝත දිගහැරලා මිනිස්සුන්ට සලකන්න පුළුවන් යුගය පෙනිපෙනී තියෙන වෙලාවේ පොඩි මිනිහාගේ යුගය අපි උදා කරන්නයි පෙළ ගහන්න කියන එක පෙන්වන්න අලියට ගලින් කතරේ ගහන්න කියලා මං තමුන්නාන්සලෙන් ඉල්ලනවා. මෙතෙක් ඉතිහාසයේ ලංකා ඉතිහාසයේ හරියට අතේ අයිඩෙන්ටි කාඩ් එකක් නැතුව ඡන්දෙ ඉල්ලන පළවෙනි මිනිස්සු තමයි ගෝඨාභය රාජපක්ෂ. අපේ නායකයාගේ අත්වල ලේ තැවරිලා නැහැ. අපේ නායකයාට පිට රටවල් වල අයිඩෙන්ටි කාඩ් නැහැ. පුරවැසිභාවයක් නැහැ. අපේ නායකයා පැය 24ම ජනතාව වෙනුවෙන් වැඩ කරන නායකයෙක්. ඒ හින්දා අපිට දිනන එක සිහිනයක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා දිග කාලයක්
නිවාස ඇමතිවරයා හැටියට උතුරෙත් දකුණෙත් මුළු මහත් රට පුරා දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටියා ලංකාවේ දිස්ත්‍රික්ක 13ක් අතිවිශිෂ්ට ජයග්‍රහණය ලැබනකොට මේ ගාල්ල දිස්ත්‍රික්කයට හිමිකම් තිබෙන සජිත් ප්‍රේමදාස මැතිතුමාව අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා දිය යුතුයි කියලා මම ඔබට සිහිපත් කරන්න කැමතියි ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද නම් කරනු ලැබුවා ජාතික ජනතා ව්‍යාපාරය අද පැවැත්වූ විශේෂ සමුළුවේදී එම ව්‍යාපාරයේ ජනාධිපති ධූර අපේක්ෂකයා නම් කරනු ලැබුවේ එම ව්‍යාපාරයේ සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා එහිදී අදහස් දක්වමින් මහේෂ් සේනානායක මහතා කියා සිටියේ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වීම පෞද්ගලික තීරණයක් නොව සාමූහික තීරණයක් බවයි ලංකා සම සමාජ පක්ෂයේ ජාතික සම්මේලනය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා ලංකා සම සමාජ පක්ෂ ජාතික සම්මේලනය පැවැත්ුණේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සම සමාජ පක්ෂේ නායක මහාචාර්ය තිස්ස විතාරණන මහතුරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක් වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙහිවල ආසන කාන්තා සමුළුව දෙහිවලදී පැවැත්ුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ ප්‍රධාන සංවිධායක තිලංක සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි මෙය පැවැත්ුණේ දෙහිවල ගල්කිස්ස නියෝජ්‍ය නගරාධිපති කීර්ති උඩවත්ත මහතා මෙය සංවිධානය කර තිබුණා එහිදී අදහස් දැක්වූ තිලංක සුමතිපාල මහතා මේ අපේ සංස්කෘතියේ කාන්තාව මුල් කරගත් රටක් මාතාව තමයි සම්පූර්ණයෙන්ම අපේ ගේ පාලනය කරේ පවුල පාලනය කර අපේ විනය හැදුවේ අපිට ආදායම් සුරක්ෂිත කරගන්න. ඒ නිසා තමුන්වහන්සේලා මේ අවිත් එක එකතු වෙන්නේ පැහැදිලිවම දේශපාල ධාරාවේ තියෙන අවංගම දේශපාලන පක්ෂයේ කොටස් කරවන එක. අදහස් අරගෙන යෝජනා අරගෙන කොහොමද අපි තමන්ගේ ජන ජීවිත ශක්තිමත් කරන්න වැඩි දියුණු කරන්න උදව් කරන්න කියන එක අපි ඉදිරියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය සේවකීන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩි කිරීම වත්ම රජය සිදු කර තිබියදීත් රට පුරා වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කරන්නේ කුමන්ත්‍රණකාරින්ගේ පටු අරමුණු වෙනුවෙන් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ 84 වන මහා සභා සමුළුවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා ජනාධිපතිතුමා විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳෙව්වා කැඳවලා ජනාධිපතිතුමාම කිව්වේ මේක පිටිපස්සේ දේශපාලනයක් තියෙන්නේ මේ ආණ්ඩු විරෝධී රැල්ලක් මිසක් මේක වෙන එකක් නැහැ මේ රජය හැම රාජ්‍ය සේවකෙකුගේම පඩිය වැඩි කළ තියෙනවා 100ට 107 කින් එවැනි පඩි වැඩිවීමක් කවදාකවත් ලංකා ඉතිහාසයේ කිසිම රාජ්‍ය සේවකයෙකුට ලැබිලා නැහැ එවැනි පඩි වැඩිවීම ලැබලා එක එක විෂමතා කියලා පාට වැහලා තියෙනවා එහෙම විෂමතාවයක් වුණා නම් ඒ විෂමතාවේ වෙලා තියෙන 2016 දී මොකක්වත් නෙවෙයි නඩු කාර්යවරුන්ට සහ නීතිපති දෙපාර්තමේන්තුවට පඩි වැඩි කරා. එහෙමනම් ඔවුන් එළියට බයින්න තිබුණේ එදා. ඇයි මේ මැතිවරණයක් කටකාවට ඇවිල්ලා දැන් බයින්න? ජනාධිපතිතුමා පත් කරා ඇමති අනුකමිටුවක්. ඒ අනුව ඔවුන්ට වැඩි වෙලා තියෙන වැටුප් සියලුම දේවල් අපි ජනතාවට එළිදරව් කරමින් මේ වැඩපිළිවෙලට විරුද්ධව එරිව ක්‍රියා කිරීමට වැඩපිළිවෙලක් ලෑස්ති කරගන්න. හෙට දිනේ පසරු දෙකෙන් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි සමග සුළං හා අකුණු අනතුරු ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ දිනවල තියෙන වර්ෂාපතනයේදී විශේෂයෙන්ම දිවයිනේ බොහෝ පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. මේ වැසිවල තියෙන තත්ත්වය ගත්තාම විශේෂයෙන් తాවකාලිකව තද සුළං තියෙන්න පුළුවන්. ඊට අමතරව ප්‍රබල අකුණු තියෙන හැකියාවක් තියෙනවා. ඒකට අකුණු වලින් සිදුවන හානි වළක්වා ගන්න තමයි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අනිත් එක තමයි මේ తాවකාලිකව තද සුළං හේතුකඩගෙන ඒ අවට තියෙන ප්‍රදේශවල දස්කොළන් වල අතුපඩා වැටි වහලවල් ගැලවී යාම වගේ සංසිද්ධියක් වෙන්න හැකියාවක් මුලතිව් චෙම්මලේ පසුගියදා සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් දෙමළ ජාතික සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා ජනාධිපතිතුමාට ලිපියක් යොමු කර තිබෙනවා. කරුණු නවයක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ චෝදනා ලද පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම තුළ අපරාධ මුක්ති ඇතිවීමේ සංස්කෘතියක් රට තුළ නිර්මාණය වෙමින් පවතින බවයි. මුලතිව් ඩේරවියාඩි පිල්ලියාර කෝවිලේ පසුගිය 23 වනදා ඇති වූ සිද්ධියට පොලිසියද වගකිව යුතු බව පෙන්වා දෙන සම්බන්ධයෙන් මහතා
උසාවි නියෝග ක්‍රියාත්මක කිරීම වෙනුවට කලබලකාරී ලෙස හැසිරුණු පුද්ගලයින්ට පොලිසිය උදව් කළ බවද පෙන්වා දෙනවා. යුද්ධයෙන් පසුව බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක එම ප්‍රදේශයේ පදිංචි වෙමින් එහි භුක්තිය ලබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් කලකපටන් ආරවුලක් නිර්මාණය වී තිබුණා. කොළඹදී අපවත් වූම භික්ෂූන් වහන්සේගේ දේහය කොළඹ සිට මුලතිව් වෙත රැගෙන ගොස් කෝවිල් භූමියේ ආදාහනය කිරීම හිතාමතා කළ කටයුත්තක් බවද සම්බන්ධන් මහතා අවධාරණය කරනවා. උසාවි නියෝගයකට එරෙහිව කටයුතු කළ සහ ඊට සම්බන්ධ පිරිස් වෙත මෙන්ම නීති විරෝධී ක්‍රියාවට සහාය දැක්වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය වහාම ක්‍රියාත්මක කරන ලෙසයි සම්බන්ධන් මහතා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ. ශ්‍රී ලංකා හමුදාව සාමසාධක බලකායට යොදා නොගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත් තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස ශ්‍රී ලංකා රාජ්‍යය ඉල්ලා සිටිනවා. එක්සත් ජාතීන්ගේ 74 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට නායකත්වය ලබා දෙන විදේශ ලේකම් රවිනා තාරිසිංහ මහතා පසුගියදා එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම්වරයා හමු වුණා. එහිදී ශ්‍රී ලංකා සාමසාධක හමුදා දායකත්වයේ ලබා දීමට එරෙහිව පැනවී ඇති බාධක පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. 1960 වර්ෂයේ සිට විවිධ අනතුරු වලට මුහුණ දෙමින් ඉතා දුෂ්කර රටවල රාජකාරී කරමින් එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට දිගු කාලීන දායකත්වයක් ලබා දුන් රටක් ලෙස ශ්‍රී ලංකාව පෙන්වා දිය හැකි බවයි විදේශ ලේකම් රවිනා තාරියසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ තීරණය පිළිබඳ යලිත් සලකා බලන ලෙස ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ ලේකම්වරයා ඉල්ලීමක්ද කර තිබෙනවා. ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා ලෙස පත්කිරීමට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා හමුදාව සාමසාධක හමුදාවට එක්කර නොගැනීමට ඇමරිකාව මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබුණා. එක්සත් ජාතීන්ගේ සහන මෙහෙයුම් දෙපාර්තමේන්තුව අනාගතයේ බරපතල මෙහෙයුම් අවධානමකට මුහුණ දුන් අවස්ථාවක හැර අනෙකුත් සියලුම අවස්ථාවලදී ශ්‍රී ලංකා හමුදාව යොදා ගැනීම අත්හිට වූ බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශක ෆරහාන් හක් මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ. 1818 පළමු නිදහස් සටන හා අස්කිරි මහා විහාරය ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීම හෙට මහනුවර අස්කිරිය පිරිවෙන් විහාරස්ථානයේදී සිදු කෙරෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව 1818 දීදීත් කළ පළමු නිදහස් සටන යළි ආවර්ජනය කරමින් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් එළිදැක්වීමට කටයුතු යොදා තිබෙනවා. පළමු නිදහස් විමුක්ති සටනෙහි වැදගත්කම සහ එම නිදහස් සටනට අස්ගිරි මහා විහාර පාර්ශවීය ස්වාමින් වහන්සේලා ලබා දුන් දායකත්වය ඇසුරින් මෙම කෘතිය සම්පාදනය කර ඇත්තේ ශාස්ත්‍රපති පූජ්‍ය ඇටිපොළ මහින්ද ස්වාමින් වහන්සේ, දර්ශනපති පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම ස්වාමින් වහන්සේ, රාජකීය පණ්ඩිත පූජ්‍ය ඇහැලේපොළ මහින්ද ස්වාමීන් වහන්සේ සහ ආචාර්ය අජිත් තල්වත්ත මහතායි. පළමු නිදහස් සටන පිළිබඳ නව පරීක්ෂණයන්ගෙන් සොයාගත් දැනුම පදනම් කරගෙන නිදහස් සටන හා සම්බන්ධ සියලු අංශ ඇතුළත් වන පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබෙනවා. තීරණාත්මක අවස්ථාවන්හිදී අස්ගිරි මහා විහාරය නිසි තීරණ ගැනීමට කැප වූ පූජ්‍ය ස්ථානයක් වන අතර ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ස්වදේශික චින්තනයේ පළමු ක්‍රියාත්මක වීම සිදු කළේද එවකට අස්ගිරි පාර්ශවයේ අනුනායක ධූරය හෙබ වූ පූජ්‍ය වාරියපොළ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ. ඒ අනුව 1818 පළමු නිදහස් සටන සහ අස්ගිරි මහා විහාරය ග්‍රන්ථය හෙට එළිදක්වනු ඇති. හිරිවඩුන්න සහ තුම්බිකුලම් රක්ෂිතවලදී අබිරහස් ලෙස මියගිය ඇතිනියන් 7 දෙනාකින් 4 දෙනෙකුගේ සිරුරු මිහිදන් කිරීමට කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා. පස්චාත් මරණ පරීක්ෂණ අවසන් කළ ඇතිනියන් 4 දෙනාගේ සිරුරුයි මෙලෙස මිහිදන් කෙරෙන්නේ. ඉතිරි ඇතිනියන්ගේ සිරුරු පිළිබඳ පස්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. මේකී ඇතිනියන්ගේ සිරුරු කොටස් වෛද්‍ය පරීක්ෂණ සඳහා පෙරදිනිය විශ්වවිද්‍යාලය වෙත බහර දී තිබෙනවා. මේකී ඇතිනියන්ගේ සිරුරු අසලට වනාලින් රංචු පිටින් පැමිණීම නිසා මරණ පරීක්ෂණ කල්තැබීමට නිලධාරීන් ඊයේ කටයුතු කළා.
දෝහා කටාර සිට මෙරට බලා පැමිණි බ්‍රසීල ජාතික කාන්තාවක් කොකේන් සමග අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මද්‍රව්‍ය නාශක ඒකකය සමත් වුණා. ඒ කටුනායක ගුවන් තොටුපළේදී වයස අවුරුදු 50ක් වන ඇය බ්‍රසීල ජාතික කාන්තාවක්. ඇය පිළිබඳ සැකසිතූ මද්‍රව්‍ය නාශක ඒකකය නිලධාරීන් ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීමේදී ඇයගේ උදරයේ තිබෙන කොකේන් මද්‍රව්‍ය තොගයක් සොයා ගැනුණා. මේ වන විට වරින් වර ඇගේ උදරයෙන් කොකේන් ගුලි 52ක් මේගමුව මහරෝහලට ඇතුල් කිරීමේ අනතුරුව ඉවත් කර ඇති බව සඳහන්. කොළුනාව වැල්ලම්පිටිය මාර්ගයේ මීතොට මුල්ල මන්සන්දියේ වෙළඳසැලක ඇති වූ ගින්නකින් තවත් වෙළඳසැල් තුනක් විනාශයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ වෙළඳසැලකට ඇතුළු වූ පුද්ගලයෙකු වෙළඳසැල තුරදී ගිනි කූරක් දැල්වීමට උත්සාහ කිරීමේදී ගින්න හටගෙන ඇත්තේ. කෝටේ ගිරිනිවීමේ ඒකකයේ පැමිණ ගින්න මැඩපවත්වා තිබෙනවා. ගින්නට හසු වූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා. කුලියාපිටිය මාදම්පේ ප්‍රධාන මාර්ගයේ පල්ලිවෙලදී අදාළියම සිදු වූ ලොරි ටිපර් රථ අනතුරකින් ලොරිය ගමන් ගතුරිය සහායක මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ හාලියලි ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි දෙදරුපියෙක්. කුලියාපිටියේ සිට මාදම්පේ වලා උරා ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් නැවතුම් පහන් අක්‍රිය කර තිබූ විශාල ප්‍රමාණයේ ටිපර් රථයක ගැටීමෙනුයි අනතුර සිදුව තිබුණේ. කුලියාපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. 2017 වසරේදී ඇමරිකා සංචාරයකින් 57000ක් ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති බව මෙරට ඇමරිකා තානාපති ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමරිකා තානාපතිවරිය මේ බව කියා සිටියා. මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා පසුගිය වසර 10 තුල ඇමරිකා එක්සත් ජනපදයේ විශාල වශයෙන් ආයෝජනය කර ඇති බවද ඇය කියා සිටිනවා. එම ආයෝජන සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවා ශ්‍රී ලාංකිකයින්ට වැඩි රැකියා අවස්ථා සංඛ්‍යාවක් උරුම කර දීම ඇමරිකා එක්සත් ජනපදයේ අරමුණ බවයි ටෙප්ලිට්ස් මහත්මිය කියා සිටින්නේ. ජාත්‍යන්තර සංචාරක නායකින්ගේ සමුළුවටද ඇය සතුටින් සහභාගී වූ බව සඳහන් කර තිබෙනවා. මිනරන් සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මේ හේතුවෙන්ම මෙරට මිනරන් කර්මාන්තය සම්බන්ධයෙන් විදෙස් ආයෝජකයන්ගේ අවධානයද යොමුව තිබෙනවා. කහටගහ මිනරන් පතලේ කටයුතු සම්බන්ධයෙන් මේ වාර්තාව සුරේන්ද්‍ර අබේපාලගෙන්. ස්වාභාවික සම්පත් වලින් පොහොසත් රටක් වීම හේතුවෙන්ම බොහෝ අවස්ථාවල විදේශකීන්ගේ බලපෑමට ලක්වීමට අපේ රටට සිදු වුණා. ඛනිජ සම්පත් සම්බන්ධයෙන් එම බලපෑම වඩාත් ප්‍රබල වුණා. කුරුණෑගල දොඩංගස්ලන්ද මදුරාගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති කහටගහ මිනරන් පතලද අප රටලද ස්වාභාවික දායාදයක්. 1872 වසරේදී මෙම පතල ආරම්භ කළේ සර් ජෝන් කොතලාවල මහතායි. පසුව එය රජයට පවරා ගැනුණා. අද වන විට අක්කර 102ක භූමි ප්‍රදේශයක මේ විහිදිය තිබෙනවා. 1940 වසර වන විට ලොව මිනරන් අවශ්‍යතාවයෙන් 33%ක් සපුරා ඇත්තේ ශ්‍රී ලංකාවයි. අද වන විට එය 0.4ක් දක්වා අඩු වී තිබෙනවා. පතල් 3000කට වැඩි සංඛ්‍යාවක් අතීතයේ අප රට තුල තිබූ බවද සඳහන්. මේ පතල් කර්මාන්තය පිළිබඳව අපි කතා කරනකොට මේකේ අමුතුම භාෂාවක් පාවිච්චි කරනවා. ඒක පතල් කර්මාන්තයේ විශේෂිත වූ භාෂාවක්. අපි පහළට බහිනවා නම් කියන්නේ ආර්යා කියලා. ආර්යා කියන භාෂාව ඒ වචනේ ඇහිච්ච හැටි එයා පල්ලෙහාට ගමන් කරනවා. ඊළඟට යට ඉඳලා එක්කෙනෙක් ඉහළට ගමන් කරන්න උවමනා නම් හබෙස් කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඉහළට ලිෆ්ට් එක අදිනවා. ඒ ආකාරයට තමයි පතල් වල භාෂාව අපි යොදාගෙන තියෙන්නේ. මාදම් මේ මොහොතේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවේ ගැඹුරුතම මිනරම් පතල තුල. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කහටගහ මිනරම් පතල තුල තමයි මම මේ වෙනකොට රැඳී සිටින්නේ. මංචනාග මහත්තයා අපට කියන්න මේ මිනරම් පතලේ ක්‍රියාකාරීත්වය කොයි විදිහට සිදුවෙන්නේ? ඔව් ඇත්තටම අපි දැන් අඩි 1130ක් යන අපි මුහුදු මට්ටමටත් අඩි 400ක් විතර ගැඹුර ඉන්නේ. මේ දැන් ඕගලන්ට මේ වටේ පේනවනේ ගල් තට්ටුව. ඒ ගල් තට්ටුව විපරීත පාෂාණ බොහොම තද පාෂාණයක්. ඊට අමතරව මේක වියලි පතලක්. ඒක තමයි අපිට තියෙන ලොකුම වාසිය. ඉතින් අපේ මේ හම්බෙන්නේ ලෝකේ තියෙන අනර්ගම මිනරන්. මිනරන් කියන්නේ කාබන් වලින් හැදිච්ච ඛනිජයක්. අවනේ මිනරන් ටොන් එකක් ඩොලර් 3000කට විතර කිට්ටු වෙනවා. දැන් අපි මේ වින්ච්ය මේකට කියන්නේ අපි වින්ච්ය කියලා. වින්ච්ය පෙට්ටිය තමයි මේ තියෙන්නේ. අපි දැන් මේ ටේබල් එක දෙක දිගේ බොරක් කූඩු හයි කරලා ඒ දිග තමයි අපි මේ යන්න සූදානම් වන්නේ 2000 වට්ටම දක්වා.
අපි දැන් මේ පතලේ අඩි 1460ක යට තමයි මේ බැලලා ඉන්නේ. මෙතනනොත් තව පෙට්ටි තුනකින් අපි මේ පතලේ අඩි 2000 සීමාවට බහින්න ඕනේ. යවතාවදී අපිට ඔළුව මේ පාත් කරගෙන තමයි යන්න වෙන්නේ. ඒ කියන්නේ අපේ ඔළුව ඇඟ වදිනවා මේ ගලේ දෙපැත්තේ. ඒ නිසා අපි හරි පරිස්සමෙන් මේ ගමන යන්න ඕන. හරි අවදානම්. ඒක නිසා අපේ පරිස්සම තියාගෙන මේ ගමන ගියොත් අපිට මිනිඳන් ඉන්න කොහොමද පිටලා තියෙන්නේ කියලා හොඳට බලා ගන්න පුළුවන්. දැන් අපි මේ ඉන්නේ 2000 මට්ටමේ. මම මේ ඉන්නේ ඉල්ලමක් අතර. දැන් මම පෙන්වන්නම් මේ ඉල්ලමේ හැසිරීම. ඔයගලට පේනවා මේ මෙතන නිකන් මේ තදට තියෙන වයිරන් වයිරන්. මෙන්න මේක 99 plus. ඒ කියන්නේ 99.99ට වැඩි කාබන් තියෙනවා. මේක තියෙන්නේ 95ක් විතර කාබන්. හරිද? ඉතින් මේ මේක අපේ පදල වාසනාවට හම්බෙච්ච ඉල්ලමක්. ජපානය, එංගලන්තය, ඒ වගේම ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටවලට තමයි මේක අපනයන කරන්නේ. මේක නිෂ්පාදනය වැඩි කරගෙන අපිට මේ රටට ලොකු විදේශ විනිමයක් ලබා ගන්නවා. ඒ වගේම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේක වැලියු ඇඩඩ් කරලා මේ යවන මිනිරන් ටික වැඩි ගන්නකට අපනයන කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. දෙවෙනි අධියර අපි පටන් ගන්න දැන් කටයුතු කරගෙන යනවා. ඒ තුලින් අපි සේවකයන්ට වැඩි පහසුකමක් ඇති කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි කවදාවත් රජයේ ආයතනයකින් මුදලක් ඉල්ලලා නැහැ. අපි තිබිච්ච ණයවලුත් අවසන් කරලා තියෙනවා. අපිට මේ කටයුතු ගෙනියන නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා ඉදිරි කාලෙදී අපි වැඩි ආදායමක් ලබා ගන්නත්. නිෂ්පාදනයේ මාසිකව සාමාන්‍යයෙන් ටොන් 65ක් වගේ තමයි ගන්නෙ. ඒක තවදුරටත් වැඩි දියුණු කිරීමේ අදහසක් තියෙනවා පාලන අධිකාරියට. පතල් කර්මාන්තයේ ඇති අවදානම හේතුවෙන් කහටගහ පතල තුල විශේෂ වෛද්‍ය ඒකකයක්ද ක්‍රියාත්මකයි. ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවනව සන්ධානයක් ලෙස තරඟ වඳින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව අද පැවැත්වුණේ හෙට්ටිපොළ සතිපොළ භූමියේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ සමාජිකයන් ඇතුළු විශාල ජනකායක් ඊට එක්ව සිටියා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනිවම නෙවෙයි අපි සන්ධානගත වෙනවා පෙරමුණු හදනවා මේ රටේ 56 ඉඳලම කිසිම දේශපාලන පක්ෂයකට තනියෙන් ආණ්ඩු හදන්න පුළුවන් වෙලා නැහැ බණ්ඩාරනායක ආණ්ඩු ඩල්ලි සේනානායක ආණ්ඩු ජයවර්ධන ආණ්ඩු ප්‍රේමදාස ආණ්ඩු චන්ද්‍රිකා ආණ්ඩු රාජපක්ෂ ආණ්ඩු මේ ඔක්කොම සන්ධාන ආණ්ඩු අද තියෙන්නේ සන්ධාන ආණ්ඩුවක් එක්සත් ජාතික පෙරමුණේ විශේෂයෙන්ම අපි කියන්නේ පාර්ලිමේන්තු 225න් අපි 125ක් ගන්නවායි කියලා අපි කියන්නේ නැහැ වැඩිපුර ආසන ගන්න කවුරුන් හෝ පක්ෂයට එන බාධාවන් වැඩි අලුත් දෙයකට විවේචන වැඩි රට අලුත් මගකට ගන්න අලුත් වැඩපිළිවෙලකට යන්න ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස ශක්තිමත් කරන්න මේ රටේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන්න කෘෂිකාර්මික රටක් විදියට මේ රටේ කෘෂිකර්මාන්තයේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න අධි තාක්ෂණයත් එක්ක තරඟකාරී ලෝකයට අපේ නව පරපුර උගත් දරුවෝ ගෙනියන්න ඒ සියල්ලත් එක්ක අපි අලුත් ගමනක් යන්නයි මේ රටේ පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් තුල දැන් ක්‍රීඩා පුවත් සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම අතර අද පැවති පළමු පන්දු වාර 20-20 තරගෙන් ලකුණු 41ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ අතර මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 217ක් රැස් කරගත්තා. මෙත් මූනේ ක්‍රීඩිකාව ලකුණු 113යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේදී ලබාගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 176ක් පමණයි. චමරි අතපත්තු ලකුණු 113ක් රැස් කළා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චමරි 6 පහර 6ක් එල්ල කිරීමට සමත් වුණා. ඒ 6 පහරක් දවසේ විශිෂ්ටතම පහර ලෙස නම් කරනු ලැබුවා. එම පහර ලොන්ග් ඔන් කලාපයට එපිටින් පිහිටි ප්‍රේක්ෂකාගාරයේ වහලේ මතට පන්දුව පතිත වූයේ ඇයට ශතකයක් එක් කරමින්.
අප්‍රේල් 21 වෙනිදා පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දියුණු කරන්නට නැවතත් සංචාරකයන්ට සුරක්ෂිත රටක් බවට හඟවන්නට අග්‍රාමාත්‍ය කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සහ ලංකා ස්පෝර්ට්ස් රයිසන් ආයතනයේ එක්ව සංවිධානය කළ සෝ ශ්‍රී ලංකා ප්‍රෝ සර්ෆ් 3000 එහෙම නැත්නම් රළමත ලිසා යාමේ ජාත්‍යන්තර මට්ටමේ තරු තුන මට්ටමේ තරඟාවලියක් අරුගම්බේ පසුගිය දින කිහිපය පුරාම පැවතුණා. අද දිනේදී අවසන් තරඟ පැවැත්වෙනවා. මේ අවසන් තරඟ සඳහා විශේෂයෙන් මේ තරඟාවලිය නියෝජනය කරමින් රටවල් 22කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට අධික සංඛ්‍යාවක් ලෝකයේ විවිධ කලාප නියෝජනය කරමින් පැමිණි. කපිල ලියනගේ දිනේෂ් එස් පෙරේරා සමගින් මම චතුක දිවාෂණ අරුගම්බේ වෙරළ තීරයේ සිට. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk